මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරු සහ මව්පියන් පිරිසක් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට අද සංදේශයක් බාර දුන්නා. ඒ රණවිරුවන්ට එරෙහිව එල්ලවන චෝදනාවලට එරෙහිවයි. මියගිය රණවිරු බිරින්දෑවරුන්ගේ හා මව්පියන්ගේ සංගමේ සමාජිකයන් පිරිසක් සමග මහජන යුතුයකම් කේන්ද්‍රයේ නියෝජිත පිරිසක් එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිට රැස් වූයේ අද පෙරවරු වෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් මෙරට රණවිරුවන් සම්බන්ධයෙන් සිදු කරන බව පැවසෙන කටයුතු වලට විරෝධය පළ කරමින් සංදේශයක් බාර දීම එහි අරමුණ වී තිබුණා. මේ රටේ විපක්ෂයේ දේශපාලකයෝ සහ සුළු ජාතික දේශපාලන පක්ෂවල නියෝජිතයෝ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අවුස්සමින් ඒ සංවිධානයට බොරු බේගල් කේලම් කියමින් රටය නැවත අගාධයකට පත් කරන්න හදන. ලංකාවේ සිංහල හමුදාවට විරුද්ධව නීති අනපනත් සම්මත කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය යුද අපරාධ කරපු එල්ටීටී සංවිධානය පිළිබඳ කතා කරන්නේ නැහැ. යුද අපරාධ සිදු කරපු පිරිසට අද එංගලන්තය, ස්වීඩනය, කැනඩාව වගේ රටවල් දේශපාලන රැකවරණේ දීලා ආරක්ෂා කරගන්නවා. ඒවාට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය කිසිදු ආකාරයක මැදිහත් වීමක් කරන්නේ නැහැ. ලංකාවේ යුද විරුව පෝරකයට රැගෙන යාම පිණිසත් තමයි ඔවුන් කටයුතු කරන බවක් පේන්නේ. අනතුරුව විරෝධතා කරවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට පැමිණියා. එතෙන්ද යන්න බෑ. ඇයි බැරි? එතෙන්ද යන්න දෙන්නේ නැහැ කතා කරන්න එපා. එහෙම කරන්න කො. ඔබතුමා සරෙන් කතා කරා කියලා අපි බය වෙන්නේ නැහැ. එහෙම නේ. කරුණා දෙන්න නේ. මීටරේ දුරින් ඉන්න මේ දෙන්න බෑ. එතනින් යන්න දෙන්න බෑ. අපිට ලියුමක් තියෙනවා ජනාධිපති. ඒක අපි බාර දෙන්න නැහැ. ඒක බාර දෙන්න. යන්න යන්න කවුරු හරි. හරි එන මෙතෙන් දෙකක් යන්න. මෙතෙන් දෙකක් යන්න බකොට. හරි. මෙතෙන් 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 මෙතෙන්. මෙතෙන් කවුද මේ? කවුද මේ කියන්නේ? කවුද අය? ඔයා යන්න පැත්තකට. එහෙම බෑ. යන්නේ කොහොමද එහෙම? පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටවතක් තමන්ට ලබා දෙන ලෙස නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා. අභව ප්‍රාප්ත ප්‍රවීණ රංගනවේදී ජයලා රෝහණ මහතාගේ දේහය ගණිමුල්ලේ පීඨයේ නිවස වෙත අද පසුරුවේ රැගෙන ආවා. දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා බොරල කණත්තේදී සිදු කරනවා. මාතර පුහුල්වැල්ල මධ්‍යම විද්‍යාලයේ ගුරුවරයෙකු විසින් 15 හැවිරිදී සිසුවෙකුට පහර දී ශ්‍රවණ හැකියාව අහිමි කිරීම තුළින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුව කරමින් අදාළ ගුරුවරයා විසින් රුපියල් 150,000ක මුදලක් අගතියටපත් ශිෂ්‍යයාට වන්දි වශයෙන් ගෙවන්නයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ඊට අමතරව රජයේ විසින් රුපියල් 105ක වන්දියක් අදාළ ශිෂ්‍යයාට ගෙවිය යුතු බවටද එම නියෝගයේ සඳහන්. ගාල්ල මාපලගම නරාවල ප්‍රදේශයේදී යතුරුපැති දෙකක් මුහුණට මුහුණ ගැටි අනතුරටපත් වන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන් තිබුණා. පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ සෝමාවතිය සහ ත්‍රිකෝණමඩුව රක්ෂිතයේ අක්කර 4500කට අධික භූමි ප්‍රමාණයක් වගා කිරීම සඳහා මහ පරිමාණ සමාගම් වලට සහ ව්‍යාපාරිකයන්ට ලබා දීමේ සූදානම් පිළිබඳ සොයා බැලීමට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ සමාජික සමන්ත විද්‍යරත්න මහතා ඇතුළු පිරිසක් එම ප්‍රදේශයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නියුතු වුණා. මොරල්ල ප්‍රදේශයේ ගබඩාවක තිබී කල්ලිකුත්තු වෛද්‍ය උපකරණ තොගයක් සොයා ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විමර්ශන නිලධාරීන් සමත් වුණා. සොයාගත් එම වෛද්‍ය උපකරණ වටිනාකම රුපියල් කෝටියකට ආසන්නයි. මං හිතුවා සේල්ස් ටර්නෝවර් බලනවා කියලා. සේල්ස් බලන්න ඉන්වොයිස් එකේ එක බලන්න පිස්සුයි කියලා හිතුවද? නෑ පිස්සු වෙන්නේ නෑ. These are inspector, official inspector. Yeah, so you know no they. So you must first you must respect official. Yeah, yeah, respect. Right. Otherwise I will go to අපි ඉන්කම් ටැක්ස් නෙමෙයි අපි ජාතික ඖෂධ නියාමන අධිකාරිය. ඉන්කම් ටැක්ස් දියා ගන්න. ලොකු කතා දෙනවා අපි මේක සීල් කරනවා. ඔව්. හරිද? රටවටා හිරෝ. හිරු සවස 6:55 ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් නිමවට පත්වනවා. පැතුනුගත අත දැනගෙන මෙයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංග මුද්‍ර කතන ජාලය 93.30 පරිදි හිරු ප්‍රතිරේ SMS සේවාව සක්‍රිය කර ගන්න. දවිතම රාත්‍රී 9:55. අයිබෝවන්.